වසර 50කට අධික කාලයක් මෙරට වේදිකාවට සිනමාවට සහ ටෙලිනාට්‍යයට සිය රංගන කෞශලය තුළින් මහඟු මෙහෙවරක් ඉටු කළ සුවිශේෂී රංගන ශිල්පිනියගේ ජීවිත කතාව සොයා යන අමතක නැති මතක විශේෂාංගය දැන් इदास नमसी हट हय वसरे अलुदवसक वेदिका नाट्य तुली मेरट वेदिकावट संप्राप्त अय मेरींगु नाम चित्रपटेट एक्विमीन मेरट सिनेमाव आक्रमणी करनो अमतक नति मतक तुली अदापि कियान्नी ए सुविशेषी रंगन शिल्पिनियगे कथाव अय नमीन मयूरी समर सिंह නිසා කවි සිතුවිලි රැ තිස්සේ නිදිබර ගතිය වැඩි වී net දෙක පිස්සේ කෞමි බඳුන පෙරලී ගෑවුණු හොස්සේ දිවගා දුවමි මම ජීවන මග ඔස්සේ 1939 වසරේ මාර්තු 15 වනදා මොරටුවේදී මෙලව උපත ලැබූ මියුරි සමරසිංහ මෙරට කලාවට එක්වන්නේ නර්තන ශිල්පිනියක් ලෙසින් පුංචි කාලේ ඉඳලම මම කලාව කියන එක මං හිතන්නේ උපතින්ම ගෙනාපු දෙයක් කියලා තමයි දැන් මට හිතෙන්නේ මං පුංචි කාලේ ඉඳන්ම කලාවත් එක්ක හරියට නැටුම් ගැවුම් ඒවට තමයි චූටි කාලේ ඉඳලම මම පෙළඹිලා හිටියේ පසුව 1966 වසරේ නැලිකල රත්නායකයන් නිෂ්පාදනය කළ අලුත් දවසක් වේදිකා නාට්‍ය තුලින් මෙරට වේදිකාව තරණය කළ මියුරි සමරසිංහ රන්කන්ද උමුතු සංවර්ෂාව බ්‍රාහ්මනෝ හිතහුඳ අම්මණ්ඩි නැට්ටුකාරයෝ සහ ඔතෙලෝ ඇතුළු වේදිකා නාට්‍ය 300කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඇය සිනමාවට එක්වන්නේ 1973 වසරේදී අමරසේන කුමාරසිංහන් විසින් අධ්‍යක්ෂණය කළ මිරිඟුව චිත්‍රපටයෙන්. කෙටි කාලයක් තුළ රූප පෙට්ටියද ආක්‍රමණය කරන මේ දක්ෂ රංගන ශිල්පිනිය බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ එරබදුමල් ටෙලිනාට්‍ය ඔස්සේ සිය නව ගමන් මඟ අරඹනවා 2002 වසරේදී කෙම්මුර ටෙලිනාට්‍ය වෙනුවෙන් හොඳම නිලිය සඳහා වූ ජනාධිපති සම්මානය දිනාගත් මියුරි සමරසිංහ දූදරුවෝ ඉරපායා නෑදෑයෝ සන්නාලියනේ සීන නිම්නය සුදු සුදු ඇතුළු ටෙලිනාට්‍ය රසකට සිය රංගන දායකත්වය එක් කළා අදවල විට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අත්ව ඇති ඉරණම පිළිබඳවද ඇය අපත් සමග සිහිපත් කළා වෙනස කියන්නේ ඉතින් කියලා වැඩක් නැහැ ඒකේ වෙනස පේනවා ඕනෝට ඇත්තටම දැන් මේ ටෙලිනාට්‍යයකට අඬ ගැහුවත් යන්නවත් කිසි ආසාවක් නැහැ ඉස්සරේම නෙවෙයිනේ ටෙලි පිටපතක් ගෙනහම මොනතරම් සන්තෝෂෙන්ද ආසාවෙන්ද අපි ඒක දන්නේ ඉතින් මේ මාසයක් දෙකක් තිස්සේ ස්ක්‍රිප්ට් රීඩින් කරලා ඒ මේ අධ්‍යක්ෂකවරේ ඇවිල්ලා ඒ චරිතය පිළිබඳව අවබෝධයක් දීලා එහෙමනේ අපි කරේ දැන් අද හැම සිටක් නැහෙනේ මේ නිකන් කැවුම් පුච්චනවා වගේනේ ඉතින් දැන් ආප පුච්චනවා වගේනේ දැන් ටෙලිනාට්‍ය කරන්නේ අපි දන්නේ නැහැ එතෙන්ට යනකම් මොකද්ද වෙන්නේ කියලා කතාව දන්නේ නැහැ මුකුත් නැහැ මෙච්චර විතර කොල කෑල්ලක් දෙනවා ආ පළවෙනි සීන් එක කරන්නකො කියලා ඉතින් දෙනවා ඉතින් අපිටත් කරන්න වෙනවා අනිත් එක ඇදලා 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 මෙච්චර විතර පිටුවක් එක එපිසෝඩ් තුනක් විතර ගියාට පස්සේ තමයි ඉවර වෙන්නේ දැන් තියෙන ටෙලිනාට්‍ය වල එකම තැන කරගෙනවා එකම දේ කියවුනවා මේක බලන් ඉන්න පුදුම වෙහෙසක් ගන්නවා මොනවාරි කුණුවට කමන්නේ පැය භාගි ඉවර වෙන්න ඉස්සෙල්ලා ඉවර කරන්න ඕනේ. නල්විලෝ තරහ වෙලා ගිය කතාව වෙනස් කෙරුවා. එහෙම නැහැ ස්ක්‍රිප්ට් එකම තමයි ඒක ලිව්ව. මගේ චරිතය ගොඩනගෙන්න ඕනේ කොහොමද කියන එකත් දැන්නෝ. මගේ මම හම්බ කරපු සල්ලි නෙවෙයි මේ. මගේ දරුවෝ මාව තියලා තිනවා රජිනක් වගේ. ඒ මගේ දරුවන්ට පින් සිද්ධ වෙන්න. ඒ ළමයි මම දුක් ඉඳගෙන උගන්ලා මේ தත්තෙට ගෙනල්ලා දැන් මගේ ළමයි ඉන්න අන්තිම ඉහළ தත්තේ. ඒගොල්ලෝ ඉතින් තාත්තත් නැතුව අපි මේ தත්තෙට ගෙනාව කියලා මාව මට දෙන්න පුළුවන් උපරිම ඉහළ தත්තේ තියලා තමයි මේ තියෙන්නේ. අදවන විට තම ජීවන ගමනේ 81 වන විය පසු කරමින් සිටින මියුරි සමරසිංහ නම් වූ මේ සුවිශේෂී රංගන ශිල්පිනියට ස්වාධීන රූපවාහිනියේ අප
දීර්ඝායුෂ පතන්නේ මෙවැනි රංගන ශිල්පිනියන් ලාංකේය කලා ක්ෂේත්‍රයේ අවසින් නිසාමයි.